Lanka to take a risk. හොඳයි අපි දකින්නේ ඩේවිඩ් වෝන මීටර් 24ක් දුර දුවගෙන ගිහිල්ලා තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා කුසල් මෙන්ඩිස් දවා ගන්නට අවශ්‍ය කරන උඩපන්දුව රැකගන්නේ. දමික මට අවශ්‍යයි මේ උඩපන්දුව රැකගත් ආකාරය සහ ඒ වෙනුවෙන් ඩේවිඩ් වෝන කමිට් කරපු හැටි ගැන දමිකගෙන් අහන්න. ඔව් අපි හැමතිස්සෙම ක්‍රිකට් වල බේසික් ගැන කතා කරන්නේ පරාග බේසික් එක ගැන කතා කරා මූලධර්ම. මූලධර්ම කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ පොඩි ළමයෙක්ට උනත් අපි කතා කරද්දි කියන්නේ පන්දුව බලන්න හැමතිස්සෙම මට පන්දුව එයි කියලා ඔයා හිතන්න ෆීල් කරනකොට අපි තරඟ මේ ඕවර 50ක් ක්‍රීඩා කරනවා නම් පන්දු 300යිනේ. එතකොට අපි ඇත්ත හැමතිස්සෙම කෝච්ලා කියලා දෙන්නේ පන්දුව ඔයාට එයි කියලා හිතන්න කියලා. එතකොට වෙන්නේ මොකක්ද? ඔයාගේ අවධානය හැමතිස්සෙම මේ පන්දුව වෙත ඔයා යොමු කරගෙන තියෙනවා. නැත්තම් වෙන්නේ අපි අවධානය යොමු කරලා තිබ්බේ නැත්තම් අපි නිකන් අර තිගැස්සිලා පන්දුවට එන්නේ නැති ගතියක් තියෙනවා. මොකද අර නිකන් අපි කතාවට කියනවා මේ ඕවා කියන්නේ අපේ සීනියර් ප්ලේයර්ස්ලා මේ මාවන්නය සනත්තයල වගේ අය තමයි. මල්ලි ඕක බෝම්බයක් නෙමෙයි. පුපුරන්නේ නැහැ. හරිද? ඒකින්ද ඉක්මනට බෝලේ අල්ලලා දාන්න ඕන. ඉතින් නැත්තම් පන්දුව ළඟට එනකන් ඉන්න එපා. රයිට්? ඉතින් අපි හැමතිස්සෙම බලන්නට ඕන පන්දු රකින්නෙක් වුණාම අපි කොහොමද කණ්ඩායමට ඒ කියන්නේ ඔබ පිතිකරුවෙක් නම් මම පන්දුවන්නෙක් නම් මගේ වැඩස මේ මගේ වැඩ කටයුතු රාජකාරිය වුණ නැත්තම් මම කොහොමද අපේ කණ්ඩායමට බලපෑමක් කෙල්ල කරන්නේ? එතකොට වෝන මේ ගත්ත උඩපන්දු මේ දැකපු උඩපන්දුවේ ලොකු බලපෑමක් කෙල්ල කරා කණ්ඩායමට. මොකද ඔහු ලකුණු අතර ඉන්න ක්‍රීඩකයා අපේ ශ්‍රී ලංකා ප්‍රතිකරණ ලෑස්තුව ගත්තොත් හොඳම ලකුණු රිද්මේ ඉන්න ක්‍රීඩකයා නායකයා. එතකොට නිකන් හිතන්න අපිට මෙවැනි ක්‍රීඩකයෙක් දවා ගන්නට එයා කාරණේ උඩපන්දුව රැකගෙන ඒ ක්‍රීඩකයාට දායක වෙන්නට පුළුවන්කමක් තිබ්බනම් එතකොට අවසාන ප්‍රතිඵලේ ඔයගොල්ලෝ මේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට මම හිතන්නේ සුබදායී විදිහට තමයි යන්නේ. එහෙමනම් අපි හැමතිස්සෙම හිතන්නට ඕන පන්දු රකින්නෙක් විදිහට හරි සරලව බොඩි ලැන්ග්වේජ් එක පොසිටිව් අප්‍රෝච් එක හැමතිස්සෙම තියාගෙන පන්දුව මට එයි කියලා හිතාගෙන පන්දු රකින්නට. හොඳයි. ඊට අමතරව තව